අපි හැඩරුව විශේෂාංගයෙන් ඔන්න ඔබ මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුන්දරත්වය පිළිබඳ කතා බහ කරන්න ෆේෂියත් එක්ක ලංකාවේ අංක 1 නිෂ්පාදන පෙළත් සම්බන්ධ කරගෙන ෆේෂියත් එකතු කරගෙන කොහොමද ඔබේ සුන්දරත්වය වැඩි කරගන්නේ? සිරුරේ පැහැය විතරක් නෙමෙයි බොහොම සුන්දර සිරුරක් ඔබට හිමි කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් ෆේෂියා පවුලේ අලුත්ම සමාජිකය පිළිබඳවත් අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරම්භ කරනවා හැඩරුව. කතා බහට අද ඇවිල්ලා ඉන්නවා වෛද්‍ය අනුර අර්බගේ වෛද්‍යතුමත් ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනී විනෝ සිරිවර්ධන දෙදෙනාටම I want සුබ දැසන හරි. ඉතින් නව වසරේදීත් අපි සූදානම් ෆේෂියත් එක්ක එකතු වෙලා ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරගන්න බොහෝ දේවල් කියන්න. දැන් ඇත්තටම ෆේෂියා ප්‍රීමියම් පිළිබඳව අපි කතා බහ කරනවා. බය නැතුව සුදු වෙන්න ෆේෂියා ප්‍රීමියම් ගන්න පුළුවන් කියන කාරණේ ඔබ දන්නවා. ඒ වගේම ජීවිතයට අලුත් හැඩයක්. එහෙම තමයි ෆේෂියා ස්ලිම් හඳුන්වා දෙන්නේ. අපි කැමති ජීවිතය වෙනස් කරගන්න, අලුත් විදිහකට ජීවිතය ලස්සන කරගන්න, අලුත් හැඩයක් එකතු කරගන්න කැමති. ඉතින් ඔබේ සිරුරේ හැඩය පිළිබඳ කතා බහ කරනකොට දැන් ඇත්තටම විනු යුවතියගේ සුන්දරත්වය පිළිබඳ කතා කරනකොට ඇත්තටම සිරුර හැඩේ ඉතාමත් වැදගත්. දොම හැඩි සිරුරක් තියෙනවා නම් තමයි කෙනෙක්ට තවත් ආකර්ෂණීය බවක් එකතු වෙන. දැන් ඔබවත් අද අපි දැකපු ගමන් කියපු දෙයක් තමයි තවත් කෙට්ටු වෙලා ලස්සන වෙලා කියන කාරණාව. එතකොට ඒකටත් හේතුව ෆේෂියා ස්ලිම් කියන එක ඔබ කියනවා. හරි. සිරුර හැඩේ පිළිබඳ ඇත්තටම හිතන්න කාලයක් නැද කෙනෙක්ට දෙන්න පුළුවන් අහුවෙන දෙයක් කරනවා වැඩත් එක්ක. එහෙම කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන වෙලාවක් නැහැ කියලා. ඉතින් ඇත්තටම එහෙම කෙනෙක්ට ඒ ගැටලුවට ඒ ගැටලුව තියෙන කෙනෙක්ට තියෙන හොඳම විසඳුම විදිහට ෆේෂියා ස්ලිම් අනිවාර්යෙන් අලුනි, මං හිතන්නේ අද දවසේදී මාව දුටු සැනින් ඒ ලැබෙන ප්‍රතිචාරය ගැන ගොඩක් සතුටුයි අවංකවම. මොකද ඒකට සතුටට හේතුවත් මං හිතන්නේ මේ දවස්වල මම ෆේෂියා ස්ලිම් වල පාරිභෝගිකාවක් විදියට මේ දවස්වල ඉන්න හින්දා. සහ මම හිතනවා මං වෙන්න ඕනේ පළවෙනිම පාරිභෝගිකාව. එහෙම කියලා හිතනවා. මොකද ෆේෂියා පවුලේ තියෙන සියලුම නිෂ්පාදන අත්හදා බලපු කෙනෙක් මම. සහ ෆේෂියා තවමත් ජීවිතයට අවුරුදු 6ක් පුරාවට ලං කරගනිමින් එහි තියෙන ඒ සුන්දරත්වය අත්විඳින කෙනෙක් විදියට ෆේෂියා අලුත් කෙනෙක් අපේ අලුත් සමාජිකයෙක් තමයි පවුලට එකතු වුණේ තමයි ෆේෂියා ස්ලිම්. ඉතින් මම හිතන්නේ අලුත් අවුරුද්දේදී අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැවුම් අත්දැකීමක්, නැවුම් බලාපොරොත්තුවක් එකතු කරන ජීවිතයට. මම හිතන්නේ ඒ එකතු කරන බලාපොරොත්තු එක්ක ඔන ෆේෂියා පවුලත් එක්ක එකතු වෙන අයට තවත් අලුත් බලාපොරොත්තුවක් අපි එකතු කරන්නේ තමයි ජීවිතයට අලුත් හැඩයක් එකතු කරගන්න. මොකද අපි හැමදාමත්ම කතා කරන සුන්දරත්වයේදී සමගැන හිසකෙස් නියපෙළ සහ සමේ වර්ණයේ මේ හැම දෙයක් පිළිබඳව කතා කරනවා. ඉතින් මේ කතා කරන සුන්දරත්වයේදී කිසිම අඩුවක් තියන්න බෑනේ. ඒ තමයි සිරුරේ හැඩය. ඉතින් කාන්තාවන් විදියට අපි හැමදාම පැහැපත් බව, පැහැය, වර්ණය සහ මේ දේවල් නිරෝගීකම ගැන හිතනකොට නිරෝගී විදියට කොහොමද හැඩැති සිරුරක් තියාගන්නේ කියන එකත් ඉතාමත් වැදගත්. දැන් ඒ ගැන මමත් ටිකක් වැඩිපුර අවධානය යොමු කරනවා. මොකද විශේෂයෙන්ම 2012 ඒ කිරුළු පැලඳීමත් එක්ක මට වගකීමක් විදියට දැනෙනවා මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මම හොඳ දෙයක් ලබා දීම. ඉතින් ඒ හින්දා ඒ කාලේ ඉඳන්ම මේ වෙනකොට මාව රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් පිරිසක් මනත් එක්ක එකතු වෙලා ඉන්න නිසා මම නිෂ්පාදනයක් අත්හදා බලන්නේ නැතුව ඒ පිළිබඳව මේ ආකාරයට මාධ්‍යයක් ඉදිරියේ ඇවිල්ලා කතා කරන්නේ නැහැ. ඉතින් මට ෆේෂියා ස්ලිම් තුලින් ලැබුණු මම ලබන අත්දැකීම විදිහට අරුණි මට දැනෙන්නේ දැන් ගොඩක් දෙනෙක් බයයි කැප්සූල් එකක් කියපු ගමන් භාවිතා කරන්න. හැබැයි මේ තුල තියෙන්නේ පෙත්තක් ආකාරයට. ඉතින් මම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. අපේ නම ෆේෂියා ස්ලිම් එක ගත්තාම මේ තියෙන පැකට් එක කාඩ්පත. කාඩ්පතේ සියලුම අන්තර්ගතයන් කාඩ්පත පිටුපස්සේ ඒ ආකාරයෙන්ම අන්තර්ගතය සහ ප්‍රමාණයන් මේ සඳහන් වෙලා තියෙනවා. මේක 3-in-1 විදියට තමයි හඳුන්වන්නේ. මොකද මෙහි තියෙන ගොරකසාරය ඒත් එක්කම මෙහි තියෙන අන්තර්ගතයන් එක්ක. සහ මම කැමති පෙන්වන්න මේක කොහොමද තියෙන්නේ කියලත් මම පෙන්වන්නම්. මොන වගේද කියලා තියෙන. හරි, මේ ආකාරයට තමයි ෆේෂියා අපේ ස්ලිම් එක තියෙන්නේ. ඉතින් පෙත්තක් ආකාරයට තියෙනවා. හැබැයි කෙනෙක්ට බය නැතුව භාවිතා කරන්න පුළුවන්. සහ මේ ලබන අත්දැකීමත් එක්ක මට හොඳට දැනුණු දෙයක් තමයි අරුණි දැන් මගේ
සිරුර සිහින් වෙනවා කියන එක මාව බලන කෙනෙක්ට තේරෙන්නේ. හැබැයි මම මේ භාවිතා කරනකොට මට පෞද්ගලිකව දැන් අත්දැකීම තමයි විශේෂයෙන්ම ආහාර පාලනය කියන්නේ අපිට ටිකක් කරන්න අපහසු දෙයක්. සහ විශේෂයෙන්ම මම පුරුදු වෙලා හිටියේ උදෑසන ආහාරයේ තමයි ටිකක් අඩුවෙන් ලබා ගන්නෙ. එතකොට ආයි දවල් ආහාරයේ වෙනකන් ඉන්න ටිකක් අපහසුයි. මොකද ඊළඟට දවල් ආහාර වේල එනකන් බලාගෙන ඉන්නවා. දවල් ආහාර වේල ලබා ගත්තහම යම් කිසි ප්‍රමාණයක් නැවත රාත්‍රී ආහාරයේදී අනවශ්‍ය විදිහට ආහාර ලබා ගන්නවා. ඉතින් මේ අතරමැදි සමරකට මොන හරි කනවා. සහ විශේෂ ආහාර ගැනීම අවස්ථා වැඩි. මොකද උත්සව අවස්ථාවන් වලට ගියාම බොහෝ විට අපිට රාත්‍රියේ තමයි වැඩිපුර ආහාර ගැනෙන්නේ. ඉතින් මේ වගේ අනවශ්‍ය විදිහට ආහාර ශරීරයට ලබා ගැනීම අපිට කියන්නේ පාලනය කරගන්න පුළුවන්. අපිට ඇත්තටම බඩගින්න පාලනය කරගන්න පුළුවන් නම් අපිට අනවශ්‍ය විදිහට ශරීරයට ආහාර ලබා ගත යුතු නැහැ. ඉතින් ඒ ආහාර රුචිය ගැන කතා කරද්දී අවශ්‍ය කරන ඒ ආහාර ලබා ගැනීම පාලනය ඇති කිරීම මට අත්‍යික විදියට හොඳින් දැනුණා ෆේෂියස් ක්‍රීම් භාවිත කරන නිසා. ඉතින් මම තාමත් ඒ ප්‍රතිඵල අත්විඳින කෙනෙක් විදියට ඉදිරි වැඩසටහනවලදී තවත් ප්‍රතිඵල ගැන කතා කරන්න සූදානම්. ඔව් සතුටුයි. දැන් අපිම ඒක ඇස් දෙකටම දකින්න ඔබ දැක්ක ඔබේ වෙනසත් එක්ක අපි අර ඉස්සෙල්ලාම ආපු දෙයක් තමයි විනු කෙට්ටු වෙලා කොහොමද කෙට්ලා තියෙන්නේ කියලා කිව්වේ. මම තමයි මේක ඉස්සෙල්ලාම ට්‍රයි කරන්න ගත්තේ ෆේෂියස් ක්‍රීම් කියන කාරණේ. ඉතින් මේ විදියට අර තමන්ට ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක කතා කරනකොට ඒ විශ්වාසනීය බව අපිට හැමදාමත් දැනෙනවා. ඉතින් තවදුරටත් ඔබට දුරකථන අංකයක් තිරේ වෙටිනුට දිස්සෙන ඔබට පුළුවන් නිෂ්පාදනයන් පිළිබඳ වැඩිදුර විස්තර කතා බහ කරන්න විස්තර දැනගන්න ඒ දුරකථන අංක වලට අපිට කතා කරන්නත් අවස්ථාව තියෙනවා. අපි වෛද්‍යතුමාත් එක්කත් කතා බහ කරන්න ඕනේ. ඒ අතරේ අපි දුරකථන අංකය දකින වැඩි විස්තර සඳහා 0111 7759 600 කින් දුරකථන අංකයට හැමතුමක් දෙන ජීවිතරලුත් හැඩයක් එකතු කරන ෆේෂියා ස්ලිම් පිළිබඳවත් ෆේෂියා ප්‍රීමියම් පිළිබඳවත් ෆේෂියා ඇඩ්වාන්ස් පිළිබඳවත් ෆේෂියා පවුලේ අනිකුත් සෑම නිෂ්පාදනයක් පිළිබඳවත් ඔබට දැනගන්න අවස්ථාව තියෙනවා. දැන් ෆේෂියා ස්ලිම් පිළිබඳව වෛද්‍යතුමනි විනු සඳහන් කරද්දිත් සඳහන් කරපු කාරණාවක් තමයි කියපු කාරණාවක් තමයි මේ නිරෝගීමත් සිහින් සිරුරක් කියන කාරණේ. දැන් ගොඩක් වෙලාවට අපි දකින වෙළඳපොලේ බොහෝ නිෂ්පාදනයන් තිබෙනවා. ඇඟ හැඩ කරනවා, සිරුර කෙට්ටු කරනවා, අනවශ්‍ය මේදේ නැති කරනවා, තරබාරුව මට්ටු කරනවා වගේ අපි බොහෝ නිෂ්පාදනයන් දකිනවා. හැබැයි මේ නිෂ්පාදනයන් තුළ අන්තර්ගත වෙන දේවල් මොනවාද? අන්තර්ගතයන් තුළින් අපිට මොන විදිහ දෙයක් ලැබෙයිද? අපි කවුරුත් කැමති නැහැ తాවකාලික බොහොම හැඩ සිහින් සිරුරක් ලැබලා ටික කාලයකින් අපේ සිරුර රෝගී එක් බවට රෝගී තත්ත්වයක් අපිට ඇති වෙනවා නම්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වගේ කැප්සියුල් එකක් පාවිච්චි කරන උෂම මේ සිරුරේ හැඩය පවත්වාගෙන යන්න, සිරුර සිහින් කරන්න මේ වගේ ෆේෂියා ස්ලිම් වගේ කැප්සියුල් එකක් කෙනෙක් පාවිච්චි කරනට ඒ අන්තර්ගතයන් පිළිබඳ ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. ඇත්තටම මෙහි තියෙන අන්තර්ගතයන් සහ මේ අන්තර්ගතයෙන් ලැබෙන ප්‍රතිලාභ වගේම වෙළඳපොලේ තිබෙන අනිකුත් නිෂ්පාදන වලින් ඇයි මේ ෆේෂියා ස්ලිම් සුවිශේෂී වන්නේ කියන කාරණේ අපි කියමු. අරුණි ඇත්තටම විනු හොඳ ආරම්භයක් දුන්නා. ඒ තමයි අපි ඉස්සෙල්ලම දකින්නේ පෙනුම. නැත්තම් ඔබ සමාජගත වෙනකොට, නැත්තම් ඔබ පාටියකට යනකොට, ගෙදරදි වෙන්න පුළුවන් කාලයකට පස්සේ දකින්නකොට වෙන්න පුළුවන්. ඒ පළවෙනි කතාව ඔයා කෙට්ටු වෙලා, නැත්තම් ඔයා මහත් වෙලා, ඔයා ඇදිලා ගිහිල්ලා. ඉතින් මෙන්න මේ තමයි අපි දකින බොහොම සරලම කතාව. හැබැයි මේ අතරේ මේ ඇතුළාන්තයේ තියෙන අන්තර්ගතය තමයි ඔබ කොතෙක් දුරට නිරෝගීද විනු, නැත්නම් ඔබ කොතෙක් දුරට රෝගීද, රෝගී වෙන්නට හැකියාවක් තියෙනවද කියන කාරණය. ඒ නිසා මෙතන අපි වෛද්‍ය විද්‍යාත්මක පදනමකින් බැලුවොත් අපි හැමෝම, ඔබ, මම, අරුණි, විනු, අපි හැමෝම කරන්නට ඕනේ අපේ උසට සාපේක්ෂව බර පවත්වා ගැනීම. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි බෝ නොවන ලෙඩ රෝග ගැන කතා කරනකොට වයසට සාපේක්ෂව නෙමෙයි ඔබ මේක පටලවා ගන්න එපා. උසට සාපේක්ෂව අපි කතා කරනවා බොඩි මාස් ඉන්ඩෙක්ස් කියලා. ඒක නැත්නම් දේහ ස්කන්ධ දර්ශකය. එහෙනම් මේ දේහ ස්කන්ධ දර්ශකය මම කෙටියෙන් කියන්න කොහොමද ඔබ බලන්නේ කියලා. ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන උස සෙන්ටිමීටර් වලින් අරන් ඔබට පුළුවන් මීටර් කරන්න. එහෙනම් මේ බර කියන සාධකය උසේ වර්ගයෙන් බෙදුවහම එනවා යම්කිසි අගයක්. මෙන්න මේ අගය 18ත් 25ත් අතර, 18ත් 25ත් අතර තියෙනවා. මේ තමයි අපි කියනවා මේක සමස්තයක් විදිහට නෝමල් අගය. හැබැයි ලංකාවේ පැත්තෙන් වෛද්‍යවරු කියන්නේ 18ත් 23ත් අතර, විශේෂයෙන්ම ලංකාවේ තියෙන මේ ජානමය සැකස්ම සහ මිනිසුන්ගේ බොඩියේ පැවැත්මත් එක්ක කියනවා 18ත් 23ත් අතර. එහෙමනම් මෙන්න මේ ශ්‍රේණියේ ඉන්නවනම් කෙනෙක් අපි කියනවා මෙයා නිරෝගී. හැබැයි ලංකාවේ බහුතරයක් ඉන්නේ නිරෝගී කොටසත් එක්ක අධිබර ශ්‍රේණියට ළඟා වෙමින්. ඒ කියන්නේ අර මම කියපු අගේ 25 එහෙම නැත්නම් 23 මේ කියන සාධක ඉක්මවමින් තමයි ඉන්නේ. එහෙනම් මේකට ප්‍රධාන හේතුව මොකද්ද? විශේෂයෙන්ම අපේ බර සඳහා බලපාන කාරණා මොනවද? එකක් තමයි අපේ තියෙන මේ සැකිල්ලේ බර, අස්ථිවල බර. ඒ වගේම තමයි මස් පිඬුවල බර. ඒ වගේම තමයි ඕනම ජීවියෙක් වගේ අපෙත් වැඩිපුරම තියෙන ජලය. එහෙනම් ජලයේ බර සහ මේදේ බර.
හැබැයි අරුණි අපි මේ කියපු සාධක වලින් අපිට අඩු වැඩි කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් එකම සාධක වෙන්නේ මේ දේ පමණයි අපිට වතුර ජලය කියන සාධක වෙනස් කරන්න බැහැ මොනොත් විජලණය වෙනවා එතකොට අස්ති වල බර මස් පිඩු වල බර වෙනස් කරන්න බැහැ නමුත් අපිට පුළුවන් මේ දේ තැම්පත් වීම පාලනය කරන්න තියෙන මේ දේ ඉවත් කරන්න මෙන්න මේ දේවල් කරලා මේ කියන උපමට්ටම් කරලා අපිට පුළුවන් අර විනු කිව්ව වගේ ලස්සන වෙන්න සහ මම කියන්නේ එතන තව වචන එකතු කරන ඔබ නිරෝගී වෙන්න ඔබ නෝමල් පරාසයට එන්න. ඉතින් මෙන්න මේ මම මේ සිද්ධාන්තය කිව්වේ මේ සිද්ධාන්තය පදනම් කරගෙන තමයි පේෂා ස්ලිම් හැදිලා තියෙන්නේ. එහෙනම් කෙනෙක් ඔබ බර වැඩි කියන මට්ටමේ ඉන්නවනම් ඔබ කරන්නට ඕනේ තියෙන මේ දේ ඉවත් කිරීම සහ නැවතත් තැම්පත් වෙන එක අඩු කර ගැනීම. ඉතින් මෙන්න මේ සඳහා විශේෂයෙන්ම පේෂා ස්ලිම් වල අන්තර්ගතයි ග්‍රීන් ටී සාරය, ඒ වගේම ග්‍රීන් කොෆි බීන් සාරය සහ ගොරකාසාරේ විශේෂයෙන්ම මෙතන තියෙන්නේ අරුණි ඇන්ටිඔක්සිඩන්ට් නැත්තම් කියන ප්‍රතිඔක්සිකාරක කෘත්‍යය. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරක කෘත්‍යය හරහා කෙනෙක්ගේ බර වැඩි වෙන්න එක හේතුවක් වෙලා නම් මේ අභ්‍යන්තරයේ සහ බාහිර වශයෙන් මේ දේ තැම්පත් වීම මේ පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවය නැත්තම් මේ වේගය වැඩි කරලා වැඩිපුර දහනය කළ මේ දේ ප්‍රමාණය අයින් කරනවා. අනිත් දේ තමයි අපි දිනපතා ලබා ගන්න ආහාරයේ තියෙන වැඩිපුර මේ දේ තැම්පත් වෙන්නේ නැත්තම් එකක් ඉතාමත් හොඳ සාධකයක්. ඒ කියන්නේ ඒ දේත් මේකෙන් හරියට කරනවා. ඉතින් ඔබට කරන්න පුළුවන් නම් පේෂා ස්ලිම් එක අඩුම ගානේ දවසට විනාඩි 30ක් යම් කිසි ව්‍යායාමක් ඔබ කැමති ව්‍යායාම සමහරවිට දුවනවා වෙන්න පුළුවන්, බයිසිකල් පදිනවා වෙන්න පුළුවන්, ස්විමින් වෙන්න පුළුවන්. මේ දෙයක් එක කරන්න පුළුවන් නම් මේ කියන කතාව ඉතාමත් සාර්ථකයි සහ ඔබව කෙට්ටු වෙනත ඔබ ඔබේ බර අඩු වෙන්නේ නෝමල් රේන්ජ් එකට එන්නේ අර විනු කිව්වා වගේ බොහොම ලස්සනට. ඒ කියන්නේ දේහයේ යම් කිසි සුන්දර පෙනුමක් එක්ක එහෙම නැත්තම් ඇත්තටම සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාට අපි විවිධ නිෂ්පාදනත් එක්ක මේ බර අඩු කරගෙන මේ ක්‍රියාවලට යනකොට කොහෙන් හරි බර අඩු වෙනවා. එතකොට අර කියන්නේ කිසිම හැඩයක් නැහැ. ඒ තමයි ජීවිතයට අලුත් හැඩයක් වෙනකොට අනිවාර්යයෙන්ම ඔබේ නිරෝගීකම කියන දේ එතන තියෙන්නටම ඕනේ. කොහෙන් හරි බර අඩු නැති බරක් ඊට පස්සේ ආවොත් ප්‍රශ්නයක් එනවා. හරි. ඉතින් අපි ඒ හින්දා තමයි ෆේෂියා ස්ලිම් පිළිබඳ ඉතාමත් විශ්වාසෙන් කතා බහ කරන්නේ. දැන් ෆේෂියා පවුල පිළිබඳ කතා බහ කරනකොට වසර 10කට වඩා වැඩි කාලයක් වෙනදපලේ ඉහෙලින්ම තිබෙන වෙනද නාමයක්. ඉතින් ඒ නිසා උන් ටික කාලයක් අරගෙන තමයි හොඳ නිෂ්පාදන නිවිද පරීක්ෂණ කරලා තමයි උන් වෙනදපෙන්ට නිකුත් කරන තේ තුරින් තමයි මේ වගේ ඉතාමත් විශිෂ්ට ප්‍රතිඵල පරිභෝගිකයන්ට අත් වෙන්නේ. ඉතින් අපි ඒ කාරණා පිළිබඳ මතක් කරගම දුරකථන අංක අපිට කියන්නම් 011 75 59 600 ඔබට පුළුවන් ඕනෑම කරුණක් දැනගන්න ඔය දුරකථන අංකයට කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. දැන් විනෝ ඇත්තටම ෆේෂියා පවුලේ ඉන්න සමාජිකාවක් විදිහට ඔබ නිකම්ම ෆේෂියා පිළිබඳ කතා කරන කෙනෙක් නෙමෙයි, ෆේෂියා හොඳ පාරිභෝගිකාවක්. ඉතින් ඒ නිසා අපිට ඔබේ අත්දැකීම් එක්ක ඔබේ ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් විනෝ දැන් මම අහන්නේ ෆේෂියා ස්ලිම් පිළිබඳ අපි කතා බහ කරා, හරි ජීවිතවල අලුත් හැඩයක් එකතු කරගන්න ඕනි කියලා. බය නැතුව සුදු වෙන්න මේ කාරණේ අපි දිගටම කතා කරනවා. ඇත්තටම ෆේෂියා ප්‍රීමියම් පිළිබඳව ෆේෂියා ප්‍රීමියම් තුළින් ඔබට ලැබිච්ච ප්‍රතිඵල, දැන් ඔබ හැමදාමත් ෆේෂියා පවුලේ විවිධ නිෂ්පාදනයන් එක්ක දිනෙන් දින ලබා ගන්න ප්‍රතිඵල වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපි කතා කරමු ඇත්තටම ෆේෂියා ප්‍රීමියම් පිළිබඳ. හි සුවිශේෂී ප්‍රතිඵල අත්වෙච්ච පාරිභෝගිකාවක් විදිහට හිතාගෙන කතා කරත් ඔබට මොන විදිහ දෙයක්ද කියන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රේක්ෂකීන්ට. ඔව්, ෆේෂියා ප්‍රීමියම් ගැන කතා කරද්දී මම හිතන්නේ ප්‍රීමියම් ගැනත් පළවෙනි පාරිභෝගිකාවන් බවට පත් වෙන අපේ ෆේෂියා පවුලේ සියලු දෙනාම. මොකද ඒක ඇත්තටම හරිම සුවිශේෂී අත්දැකීමක් වුණා. මොකද ෆේෂියා වලට වසර 10 සපිරෙන සංවත්සරය අපි සැමරුවා. ඒ මොහොතේදී තමයි ෆේෂියා ප්‍රීමියම් වෙන්දපොලට හඳුන්වා දෙන්නේ. නමුත් ඒ වෙන්දපොලට හඳුන්වා දෙන්නට කලින් ෆේෂියා පවුලේ සියලු දෙනාම එකතු වෙලා, විශේෂයෙන්ම මම, මහේෂි, සෙනාලි ෆොන්සේකා, සචින් ආයේන්ද්‍ර, අතුලපි සිනමාවේ නිමි රජින, මාලනී ෆොන්සේකා මහත්මිය, ඒත් එක්කම රූපලාවන ශේෂ්ත්‍රයේ පැත්තෙන් ගත්තාම නදීෂාද සිල්වා, නිලු සේනානායක සහ වෛද්‍ය ශේෂ්ත්‍ර සීලම අපේ වෛද්‍යවරු, ඒ සියලු දෙනාම එකතු වෙන සිල් දෙනාට එකවර තමයි මේ ෆේෂියා ප්‍රීමියම් අතරපත් වෙන්නේ. ඉතින් ඒ එකවර අතරපත් වීමත් එක්ක සියලු දෙනාම ඒ අත්දැකීම හරිම, ඒක කියන තේරෙන්නේ අපි සියලු දෙනා හම්බ වෙන හැම මොහොතකම කතා කරේ මේ ෆේෂියා ප්‍රීමියම් හරහා අපිට ලැබෙන අත්දැකීම. ඉතින් ඒක හරිම සුවිශේෂී වුණා අපි සියලු දෙනාටම. මොකද බය නැතුව සුදු වෙන්නේ කියලා අපි කියන්නට හේතු වුණේ අපිට මෑත කාලයේදී අහන්න ලැබුණා බොහෝ දේවල් භාවිතා කරමින් විවිධ ක්‍රමයන් වලට යොමු වෙමින් සුදු වෙන්නට උත්සාහ කරන අය ඉන්නවා. ඉතින් ඒකට අපි වරදක් කියන්න බෑ. ඒ කෙනෙක්ගේ ආසාව වෙන්නට පුළුවන්. හැබැයි ඒ ආසාව කෙසේ වෙතත් අපි තෝරා ගන්න පියවර, එහෙමත් නැත්නම් අපි තෝරා ගන්න විසඳුම නිවැරදි දෙයක් විය යුතුයි. ඒ හින්දා
තමයි අපි නිවැරදි දෙයක් ලබා දෙන්නට මම හිතන්නේ අපේ විශේෂම ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේදී හැමදාම තබාගත්ත ඒ විශ්වාසය ඒ ආකාරයෙන්ම තබා ගනිමින් ෆේෂියා ප්‍රීමියම් වලට අවශ්‍ය කරන සියලු අන්තර්ජාතික සහතිකයන් තත්ත්ව සහතිකයන් ප්‍රමිති සහතිකයන්ගේ යුක්තව වෙළඳ පොළට සහ අපිට හඳුන්වා දෙන්නේ ඉතින් මෙහි තියෙන ග්ලූටතයන් සාරයත් එක්ක තමයි අර බය නැතුව සුදු වෙන්නේ කියන කතාව අපි හැමෝටම මේ ප්‍රසිද්ධියේ කියන්නේ මොකද ග්ලූටතයන් හරහා සමිට ඒ අවශ්‍ය කරන පෝෂණය පැහැපත් බව ඉතාම නිරෝගීමත් ආකාරය ලබා දීමේ හැකියාව තියෙනවා ඉතින් ග්ලූටතයන් පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ අන්තර්ගත අපි දකින්න අවිරෝ කතා කරන මේ වෙලාවේදී tire දකින්න ආකාරයට ඔබට පෙනෙනවා ඇති ග්ලූටතයන් එක්කම අතුරන් විටමින් C කියන්නේ ඉතාමත් වැදගත් වූ තවත් අන්තර්ගතයක් සහ මරයින් කොලජන් මිදියට සාරය බයොටින් මේ දේවල් වල එකතුවත් එක්ක විශේෂයෙන්ම තක්කලි සාරය මේ දේවල් වල එකතුවත් එක්ක තමයි අර අපි කියන සුදු පැහැය අර පැහැපත් බවටත් එහා ගිය සුදු පැහැය කෙනෙක්ට විශේෂයෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙන කිසිම බයකින් කිසිම සැකයකින් තොරව නිරෝගී පුද්ගලයෙ බවට පත් කරමින් සුදු වන් සමක් ලබා ගැනීමේ හැකියාව ඕනෑම කෙනෙක්ට තියෙනවා. ඒ හින්දා ෆේෂියා ප්‍රීමියම් වල අත්දැකීම මං වගේම ඔබටත් අත්විඳින්න කියලා ආරාධනා කරනවා මේ අලුත් අවුරුද්දේ. බය නැතුව ඒක කියනවා. බය නැතුව සුදු වෙන්න පුළුවන් ෆේෂියා ප්‍රීමියම් තුලින් කියන කාරණා අපි දුරකථන අංකය මතක් කරනවා නැත්නම් 011 77 59 600 011 77 59 600 ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න දුරකථන අංකයට ඕනෑම මොහොතක අමතුමක් ලබා දෙන්න. එතකොට අපි මේ කියන කාරණාවට අමතරව ඔබට තිබෙන පෞද්ගලික ගැටලු වලටත් මොකද්ද විසඳුම ඔබ ෆේෂියා පෞර නිෂ්පාදනයක් තෝරා ගන්නවා නම් ඒ තෝරා ගැනීමට පෙර ඔබට දැනගත යුතු යමක් තිබෙනවා නම් කතා කරන්න 011 77 59 600 කියන දුරකථන අංකයට. ෆේෂියා ප්‍රීමියම් පිළිබඳ කතා කරන්න වෛද්‍ය වෙන මේ ග්ලූටතයන් පිළිබඳ අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. දැන් ගොඩක් දෙනෙක් දන්නවා ග්ලූටතයන් සම සුදු වෙනවා. මොකද අර විනෝ කිව්වා වගේ මේ සුදු වෙන්න ඕනාට අපි දකින බොහෝ වෙලාවට ඉතාමත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න ඕනාට එන්නත් කරන්නට පවා බොහෝ දෙනෙක් යන. හැබැයි ඒ වලින් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධයන් සහ ඇති වෙලා තිබෙන දරුණු ප්‍රතිඵලත් අපි ඕනතරම් දකිනවා. එහෙම නැතුව සුදු වෙන්න පුළුවන් දෙයක් හින්දා තමයි අපි මේ ෆේෂියා ප්‍රීමියම් බය නැතුව සුදු වෙන්නේ කියලා වෙන්දපලට ෆේෂියා පෞලෙන් හඳුන්වා දෙන්නේ. ග්ලූටතයන් පිළිබඳ වෛද්‍ය වෙන අපි කතා කරමු. ග්ලූටතයන් කොහොමද ක්‍රියාකාරී වෙන්නේ සිර අභ්‍යන්තරයේදී ක්‍රියාකාරී වෙලා ඒ සුවිශේෂී ප්‍රතිඵලය ලබා දෙන මොන විදිහටද ග්ලූටතයන් උපකාරී වෙන්නේ? ඔව් අරුණී ඇත්තටම අර ස්ලෝගන් එකේ කියනවා මේ බය නැතුව සුදු වෙන්නේ. එහෙමනම් බය නැති වෙන්නේ ඇයි? මේක අලුත් දෙයක්ද අපේ ශරීරයට? ඇත්තටම ග්ලූටතයන් කියලා කියන්නේ අලුත් නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද අපේ ශරීරෙ මිනිසාගේ ශරීරය ඇතුළේ මේ පටකවල ග්ලූටතයන් නැත්නම් මේ සෛල වලින් ග්ලූටතයන් නිරන්තරයෙන්ම නිෂ්පාදනය වෙනවා. මේ නිෂ්පාදනය වෙන මේ ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකෙන් අනිවාර්යෙන්ම අපේ ශරීරයේ තියෙන මෙලනින් පාලනයට යම් තාක් දුරකට ඉෆෙක්ට් එකක් තියෙනවා. හැබැයි අපි දන්නවා ලංකාවේ තියෙන දේශගුණික සාධක, කියන්නේ සමකයට ආසන්න රටක් බොහෝ වෙලාවට හිරු රශ්මිය වැඩි, ඒ හිරු වෙලින් නිසා වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩි. ඉතින් මෙන්න මේ කියන කාරණාත් එක්ක අපේ ශරීරයේ නිරන්තරයෙන්ම පෙළමිලා තියෙනවා අමතර මෙලනින් වර්ණක ප්‍රමාණය නිෂ්පාදනය කරන. මොකද ඒකට හේතුව තමයි අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නට ඕනේ. එහෙනම් මේ අමතරව හැදෙන මෙලනින් ප්‍රමාණය පාලනයට අපිට අමතරව ග්ලූටතයන් ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි. ඒක අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි අපේ ආහාරය. හැබැයි ග්ලූටතයන් අන්තර්ගත ආහාර බැලුවොත් විශේෂයෙන්ම ලංකාවේ ආහාර වට්ටෝරුව ඉතාම දුර්ලභයි. ඒ වගේම තමයි අපිට විශාල ප්‍රමාණයක් අපි හිතමු ග්ලූටතයන් මිලිග්‍රෑම් එකක් ගන්න විශාල එළවලු පළතුරු ප්‍රමාණයක් ගන්නට සිද්ධ වෙන. ඒක අපිට ප්‍රායෝගිකව ලොකුම ගැටලුව. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි පේශියා දසවසරක් සපුරන මොහොතේ පේශියා ප්‍රීමියම් මාකට් එකට ආවේ. මොකද මේ අන්තර්ගත කරන්නේ කෙනෙකුට දවසකට ඕනේ අමතර ග්ලූටතයන් ප්‍රමාණය. ඉතින් මේ හරහා තමයි ඔබේ තියෙන අමතර මෙලනින් ප්‍රමාණය පාලනය වෙලා ඔබව සුදු කරන්න තා අපි කියනවා කතාවට කියන සුදු කරන. ඇත්තටම කියන්නේ එතන පැහැපත් කරන්නේ. මොකද කෙනෙක් අපි තුමු තලෙළු වෙන්න පුළුවන්, නැත්නම් සුදුවන් සමක් තියෙන්න පුළුවන්, ඉතාමත් මෙලනින් වර්ණක අධික සමක් වෙන්න පුළුවන්. මොකද ඒ නිසා ඒක බොහොම අපි කියන්නේ මේ සංසන්දනාත්මකයි. කෙනෙක් සුදු වෙනවා කියන්නේ ඒ තියෙන පාටට තියෙන මට්ටමට වඩා තම හොඳ දෙයක්. හොඳ මට්ටමකට එන්නට ඕනේ. ඉතින් මේ දේ සිද්ධ වෙන්නට ඕනි අරුණි අනිවාර්යෙන්ම මම කලින් කිව්වා වගේ බොහොම සෞඛ්‍ය සම්පන්න විදියට. මොකද අපිට අපේ ශරීරය ඕනවට වඩා වෙනස් කරන්න බෑ. ඕනවට වඩා අපිට මේකේ ක්‍රියාකාරීත්වය අතට ගන්න බෑ. හැබැයි අපිට යම්කිසි සීමාවක් තියෙනවා. අපිට ඇතුළෙන් දැනුම් දෙනවා මෙන්න මේ සීමාව ඇතුළේ හිටියොත් තමයි ඔබට නිරෝගීව ලස්සන වෙලා මේ ගමනත මේ ජීවිත කාලේ තවදුරටත් යන්න පුළුවන් කියන කාරණේ. එහෙනම් ප්‍රමිතිය කියන එක ඉතාමත් වැදගත්. ඉතින් පේශියාවල ප්‍රමිතිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද විශේෂයෙන්ම නිෂ්පාදනය වෙන්නේ කොහෙද? ලබා තියෙන තත්ත්ව සහත්තික, ඒ වගේම උදාහරණ සහ විශේෂයෙන්ම අපිට කිසිම කම්ප්ලේන් එකක් කිසිම පැමිණිල්ලක් මේ වෙනකන් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා
ඔබට නිරන්තරයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ විශ්වාසවන්ත නිෂ්පාදනයක් සහ ඔබට ඕන වෙලාවක මේ දුරකථන මාර්ගයේ විවෘතයි. අපේ හිතමු කෙනෙකුට අපේ හිතමු පැපල වගේ රෝගයක් හැදෙනවා නැත්නම් වෙන දෙයක් නැත්නම් වායු සමීකරණ ප්‍රශ්නයි. ඉතින් මේ විවිධ හේතු නිසා ඔබේ සම දුර්වර්ණ වෙන්න පුළුවන්. සහ විශේෂිත විශේෂයෙන්ම බෙල්ල ප්‍රදේශේ මූණ නැත්නම් මේ නිරාවරණ ප්‍රදේශ විශේෂයෙන්ම කළු වෙලා තියෙන පුළුවන්. මේ තමයි අපිට බොහෝ විට පාරිභෝගිකයන් ලැබෙන පැමිණිලි. ඉතින් ඔබට පුළුවන් ඔබේ පැමිණිල්ලත් එක්ක ඔබ කොහොමද මේ පේෂා ප්‍රීමියම් නැත්නම් පේෂා ස්ලිම් මේ දේවල් පාවිච්චි කරන්න කියන කාරණය පිළිබඳව විමසන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සඳහා වෛද්‍යතුමාගෙන් කෙනෙක් එහෙම විමසලා තියෙන ප්‍රශ්නයක් ඒකත් මම මේත් එක්ක මහන්න. මොකද කමනී නුවරින්දන් තමයි මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. ඇයට වයස වරුදු 37යි කියලා සඳහන් කරලා තිනවා. ෆේෂියා ප්‍රීමියම් භාවිතා කර කිරීමේදී විටමින් සී භාවිතා කරාට කමක් නැද්ද කියලා අහලා තිනවා. ඔව් ඇත්තටම අරුණේ වෙනම විටමින් සී පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය නැහැ. පාවිච්චි කළත් ගැටලුවක් නැහැ. මොකද විටමින් සී කියලා කියන්නේ ජලයේ ද්‍රාවණ විටමින් එකක්. ඒ නිසා වැඩිපුර ශරීරයට එකතු වුණා කියලා කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ග්ලූටතයන් අපේ ආහාර මාර්ගයෙන් රුධිරයට උරා ගන්න නම් විටමින් සිනත ඇස්කෝබික් ඇසිඩ් කියන සාධකයේ තියෙනට ඕනේ. එහෙනම් අපි කැප්සූල් එක බොන මොහොතේ ඒ එක්කම විටමින් සී අනිවාර්යයෙන්ම අපේ ආහාර මාර්ගයේ තිබිය යුතුයි මේ අවශෝෂණ ක්‍රියාවලියට. හරි දැන් විනෝත පුංචි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අපි ෆේෂියා ස්ලිම් පිළිබඳ කතා බහ කරා. ජීවිතේ හලුත් හැඩයක් එකතු කරනවා කියන කාරණා. දැන් ෆේෂියා ස්ලිම් හඳුන්වා දීමේදී සඳහන් වෙන කාරණාවක් තමයි ජීවිතේ අලුත් හැඩයක් ෆේෂියා ස්ලිම් 3-in-1 කියලා. මොකද මේ 3-in-1 කියන්නේ? ඔව් 3-in-1 කියන එකේ විශේෂත්වය තමයි එහි තියෙන අන්තර්ගතයත් එක්ක. මොකද මේ තියෙන ග්‍රීන් ටී සාරයත් එක්කම ග්‍රීන් කොෆි බීන් සහ ගොරකසාරය. මොකද අපි දකිනවා ශරීරය සිහින් සිරුරක් බවට පත් කර ගැනීමේදී අත්‍යවශ්‍ය වන අන්තර්ගතයන් විදිහට තමයි ওই තුනම අපි හඳුනා ගන්න හැබැයි අපි දකින්නේ ওই කාරණා තුන. ඔව් ඒ කාරණා තුන සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව දකිනවා. මොකද බොහෝ විට අපි මේ සිහින් සිරුරක් ලබා ගන්න තියෙන නිෂ්පාදනයන්ගේ ওই අන්තර්ගතයන් එක බැගින් තමයි අඩංගු වෙන්නේ. බොහෝ විට එක ග්‍රීන් ටී සාරය පමණයි. එහෙමත් නැත්නම් ග්‍රීන් කොෆි බීන් සාරය. එහෙමත් නැත්නම් ගොරක සාරය. මේ ආකාරයට මේ තුනම එකට අඩංගු වීමත් මම හිතන්නේ ඒ තියෙන සුවිශේෂී භාවයක් සහ ඒ හින්දා තමයි විශේෂම 3-in-1 කියලා හඳුන්වා දෙන්නේ. දැන් ෆේෂියා ස්ලිම් ගැන කතා කරනකොට ෆේෂියා පවුලේ තියෙන විශ්වාසයක මගේ විශ්වාසය තුන හැබැයි ඒ තුනට TGA සහතිකයත් අඩංගුයි කියන දේ මතක් කරනවා. ඔව් ඒ විශ්වාසයත් ලැබිලා තියෙනවා. ඉතින් අපිට අපි නැවත දුරකථන අංක මතක් කරනවා. 011-77-59-600 011-77-59-600 ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දෙන අර වෛද්‍යතුමාගේ වගේ ඕනෑම කෙනෙක්ට ඕනෑම ගැටලුවක් පිළිබඳ විමසන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. කතා කරන්න 011-77-59-600 කියන දුරකථන අංකයට. ඉතින් එහෙමනම් අපි අද දවසේදීත් විශේෂාංගය අවසන් කරන්න සූදානම් වෙන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමාටත් ඒ වගේම විනුටත් දෙදෙනාටම. අපි ආයෙත් දවසක මුණ ගැහිලා ෆේෂියා පවුලේ නවත්තම තුරතුරු පිළිබඳ කතා කරමු. ස්තුතියාවට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.